සුබෝදෑසන කියලා ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ටීවී පුවත් හිමිදිරි නරඹන සියලුම දෙනාට. වෙනද වගේම සූදානම් වනවා අදත් ලංකාවේ ජාතික පුවත්පත් කිහිපයකම තොරතුරු මේ විදියට ඔබ වෙත ගෙනෙමිට. ඉතින් අද මුලින්ම අද දවස ගැන මතක් කරනවා නම් අද 2017 ඔක්තෝබර් මාසයේ 11 වෙනිදා ඉතින් බලාපොරොත්තු දිනයේ දවසේදී අපි ඔබට ප්‍රාර්ථනා කරනවා ඔබගේ ජීවිතයේ සියලුම කටයුතු සාර්ථක වේවා කියන ගමන්ම ඒ ප්‍රාර්ථනාවත් එක්කම මේ විදියට ශ්‍රී ටීවී පුවත් හිමිදිරිය ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. වෙනද වගේම ජාතික පුවත්පත් කිහිපයකම ප්‍රධාන සිරස්තල වෙත තමයි අවධානය යොමු කිරීමට සූදානම් වන්නේ. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා වන්නේ මෙන්න මේ ආකාරයෙන්. නාමල් ඇතුළු හයක් රිමාන්ඩ් කියලා තමයි ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයේ ඔස්සේ වාර්තා කර තිබෙන්නේ. අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් හම්බන්තොටදී ඉකුත් 6 වනදා විරෝධතාවයේ නිරත වී කලාකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු සහ පළාත් සභා අමාත්‍යවරුන් 6 දෙනෙකු 16 වනදා දක්වා රිමාන්ඩ් කරන්නයි හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ රාත්‍රියේ නියෝග කළ බව තමයි ලංකාදීප පුවත්පතේ විදිහට සිය ප්‍රධාන සිරස්තලය ඔස්සේ වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම රිවිර පුවත්පත වාර්තා කර තිබෙන්නේ එවැනිම ඌ පුවතක්. ඒ පුවත සම්බන්ධයෙන් රිවිර පුවත්පත මෙන්න මේ ආකාරයෙන් තමයි වාර්තාව ගෙනෙන්නේ. නාමල් රාජපක්ෂ ඇතුළු පහක් අත්අඩංගුවට කියලා තමයි රිවිර පුවත්පත නාමල් රාජපක්ෂ මහත්මාගේ සිදුවීම සම්බන්ධයෙන් ඒ ආකාරයෙන් වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම සූදානම් ලක්බිම පුවත්පත වෙත අවධානය යොමු කිරීමට ලක්බිම පුවත්පතේ තිබෙන්නේත් එම සිදුවීම සම්බන්ධයෙන් මෙන්න මේ ආකාරයට නාමල් චානක රණවීර අත්අඩංගුවට කියලා තමයි ලක්බිම පුවත්පත ඒ ආකාරයෙන් ඒ සිදුවීම වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම ඒ සිදුවීමත් ලක්බිම පුවත්පත ඒ ආකාරයෙන් වාර්තා කරනකොට සූදානම් අද පුවත්පත වෙත අවධානය යොමු කිරීමට අද පුවත්පතේ ප්‍රධාන පුවත්පත් සිරස්තලයේ විදිහට ඒ පුවත උන් වාර්තා කර තිබෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. නාමල් ඇතුළු හයක් 16 තෙක් රිමාන්ඩ් කියලා තමයි අද පුවත්පත වාර්තා කර තිබෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිවි චානක, පළාත් මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරල, හිටපු මන්ත්‍රී අජිත් ප්‍රසන්න ඒ අතර වන බව තමයි අද පුවත්පත නාමල් රාජපක්ෂ මහතාගේ එම සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම ඊයේ දිනේදී හිරු ටීවී ප්‍රධාන පුවත් විකාශයෙන් මේ පිළිබඳව වාර්තා වුණා. අපි දැන් යොමු වෙමු එම වීඩියෝ දර්ශනය වෙත. සිකිදා පැවති උද්ඝෝෂණ අතරතුර ඇතිවූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හම්බන්තොට මූලස්ථාන පොලිසියට පැමිණෙන ලෙස නාමල් රාජපක්ෂ, ඩීවී චානක සහ ප්‍රසන්න රණවීර යන මහත්වරුන්ට ලිඛිතව දැනුම් දීමක් කර තිබුණා. ඊට අමතරව පළාත් සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටද හම්බන්තොට මූලස්ථාන පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. නාමල් රාජපක්ෂ සහ ඩීවී චානක යන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පොලිසිය උද්ඝෝෂණය පැවති දිනේ අධිකරණ නියෝගයක් ලබාගෙන තිබූ අතර එහි සඳහන් වූයේ ඔවුන්ට හම්බන්තොට අධිකරණ බල සීමාව තුළ මාර්ග අවිර කරමින් කටයුතු නොකරන ලෙසයි. එම ප්‍රධාන පුවත්පත් සිරස්තලයෙන් අනතුරුව සූදානම් වනවා දිනමින පුවත්පත වෙත අවධානය යොමු කිරීමට. දිනමින පුවත්පතේ ප්‍රධාන පුවත්පත් සිරස්තලය මෙන්න මේ ආකාරයට තමයි වාර්තා කර තිබෙන්නේ. නාමල් ඔනෙලා ඇතුළු 6කට අධිචෝදනා 11 නඩුව විභාගයට ගැනීමට සූදානම් වන බව තමයි දිනමින පුවත්පත වාර්තා කර තිබෙන්නේ. ගුවන්තොටුපළේදී අතරමුකටගත් විත්තිකාරියට මුදල් ශරීර ඇප කියලත් සඳහන් වනවා. රුපියල් මිලියන 30ක මුදලක් අයුතු ලෙස උපයා ගැනීම මගින් මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරදි සිදු කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඔහුගේ ලේකම් ඔනෙලා ඉරේෂාද සිල්වා ඇතුළු විත්තිකරුවන් 6කට එරෙහිව අධිචෝදනා 11ක් යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති මෙම නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසෙන රණසිංහ මහතා ඊයේ නියෝග කළ බව තමයි ඒ විදිහට දිනමින පුවත්පත සිය අනුසිරස්ථලයක් ඔස්සේ වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙම නියෝගය සම්බන්ධයෙන් ඊයේ දිනේදී දෙරණ ප්‍රධාන පුවත් විකාශයෙන් වාර්තා වුණේ මෙන්න මෙවැනි සිදුවීමක්. ලෙස කටයුතු කරමින් නීති විරෝධී ආකාරයට උපයාගත් මුදල් වලින් ගවස් කෝපරේෂන් සමාගමට රුපියල් මිලියන 30ක් වටිනා කොටස් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද කැඳවනු ලැබුවා. එම නඩුවේ විත්තිකරුවන් වන ඉන්දික ප්‍රභාත්, කරුණාචීව සහ ඉරේෂාද සිල්වා අධිකරණය මගහැර සිටීම නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර අධිකරණ වරෙන් තුනිකුත් කර තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස සැකකාරී එක්සත් අරාබි එමීර් රාජයේදී ඊයේ අත්අඩංගුවටගෙන මෙරටට පිටුවහල් කර ඇති අතර අද අලුයම ඇව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසුවා.
අනතුරුව සැකකාරිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය වෙත බාර දී ඇති අතර අදාළ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී විත්තිකාරිය කොළඹ මහාධිකරණයේ වෙත ඉදිරිපත් කෙරුණා. එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායිකාව 2015 වසරේ දෙසැම්බර් 15 වනදා ශ්‍රී ලංකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත් වන අවස්ථාවේදී ඇයට එරෙහිව ගුවන් ගමන් තහනමක් හෝ නඩුවක් නොතිබූ බවයි. දැන් නඩු විභාගය ආරම්භ වී ඇති නිසා ඊට මුහුණ දීම සඳහා ඇය අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණි අතර එසේ පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඇයව අත්අඩංගුවට බව නීතිඥවරයා සඳහන් කළා. එම නිසා විත්තිකාරිය සුදුසු ඇපයක් මත මුදා හරින්නේ නියෝගයක් නිකුත් කරන මෙන්ද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා විත්තිකාරිය රුපියල් ලක්ෂ 5ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප මත මුදා හැරීමට නියම කළා. අදාළ නඩුව පෙබරවාරි මාස 20 වනදා විභාගයට ගන්නා බවයි විනිසුරුවරයා නියෝග කළේ. මුගක් අහ කියනවා මේ අත්අඩංගුවට අරගෙන එක්කන් ආවගෙන අත්අඩංගුවට අරගෙන එක්කන් ආනේ තමගේ අතින් විඳන් කළ ටිකට් එකක් අරගෙන ආවේ. මොකද අපි දන්නවා අපි වැරද්දක් කළා නැහැ. මේ තනිකර දේශපාලනික වශයෙන් මෙහෙවපු සහ දේශපාලනික වශයෙන් මෙහෙවන හස්තයක් විසින් දාපු නඩු. ඔව් ඒ වගේම දැන් ලිට්‍රෝගස් සමාගමේ සභාපති මිනසිංහ මහත්තයව අරස් කරලා තියෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීමට යම් පියවරක් අරන් තියෙනවා. තුමාලගේ ආණ්ඩු කාලේ එහෙම දෙයක් තිබුණේ නැහැ කියන තෝරනවා. නෑ අපේ ආණ්ඩු කාලේ නීතිය ක්‍රියාත්මක වුණා. අද අපේ ආණ්ඩුකාරු පොලිසිය නිලධාරීම තමයි ඉන්නේ. ඒකිට පැමතුරුම තමයි ඉන්නේ. ඒකිට ලේකම්වරුම තමයි ඉන්නේ. කිසි වෙනසක් වෙලා නැහැ. හැබැයි නැව් ගේන්න බෑ කියපු ආරක්ෂක ලේකම්වරේ අස් කරා. නැව් ගේන්න අස්සම් ගන්න බෑ කියපු ජනාධිපති ලේකම්වරේ අස් කරුවා. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ මේකේ වෙනස මහින්ද රාජපක්ෂ මහත්තයා පුටුවේ නැති එක විතරයි. දැන් නීතිය ක්‍රියාත්මක කරන මම අභියෝග කරනවා ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති වෘතිර මේවා පත් කරපු කෙනා වත්තරංගුඩ. දිවයින පුවත්පත වෙත අවධානය යොමු කිරීමට දිවයින පුවත්පතේ ප්‍රධාන පුවත්පත් සිරස්තලය අද වාර්තාවන් ඒ මෙන්න මේ ආකාරයටයි. ලිට්‍රෝ ගෑස් සභාපති රිමාන්ඩ් කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කර තිබෙන්නේ ප්‍රධාන පුවත්පත් සිරස්තලය ඔස්සේ. විදෙස් ගිණුම් හැක්කර මුදල්ගත් ශ්‍රී ලංකාවේ දෙවැනි සිදුවීම මේ බවත් සඳහන් වනවා. ඒත් එක්කම තායිවාන් බැංකු නිලධාරී හු සහ ගිණුම් හිමියෝ දිවයිනට කියලාත් දිවයින පුවත්පත වාර්තා කර තිබෙනවා. තායිවාන් බැංකුවකට අයත් ගිණුම් වලට අනවසරෙන් ඇතුළු වී රහසේ දත්ත සූක්ෂම ලෙස වෙනස් කර ඇමරිකානු ඩොලර් මිලියන 2.3ක ප්‍රමාණයක් ඒ කියන්නේ රුපියල් කෝටි 32කට අධික ප්‍රමාණයක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවටගෙන ඉදිරිපත් කළ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති එන්.එම්. ශෂිල මුනිසිංහ නැමැත්තා අද දක්වා රක්ෂිත බඳනාගාරගත කිරීමට කොටුව මාශ්වාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ පස්වරුවේ නියෝග කළ බව තමයි ඒ සිදුවීම සම්බන්ධයෙන් දිවයින පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයේ ඔස්සේ කරුණු වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම ඒ පිළිබඳව දේශීය මාධ්‍යයක් වන දේරණ ප්‍රධාන පුවත් විකාශය ඊයේ දිනේදී ඒ සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කරේ මෙන්න මේ ආකාරයෙන්. ෆාර් ඊස්ටර්න් ජාත්‍යන්තර බැංකුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වූ සයිබර් අපරාධ කණ්ඩායමක් ඊට වෛරසයක් එක්කර දත්ත වෙනස් කිරීම හරහා ඇමරිකානු ඩොලර් මිලියන 60කට වැඩි මුදලක් ඇමරිකාව, කාම්බෝජය සහ ශ්‍රී ලංකාව යන රටවල ගිණුම් වෙත ප්‍රේෂණය කර තිබුණේ ඉකුත් තුන්වනදායි. එහිදී ඇමරිකානු ඩොලර් මිලියනයකට වැඩි මුදලක් මෙරට රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමකටද එවා තිබූ අතර ජේ.සී. නම්මුනි නැමැති එම ගිණුම් හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහු යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකුගේ පුත්‍රයෙකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණා. මේ අතර ඔහු අත්අඩංගුවට පත්වීමට පෙර ඉකුත් 4 වෙනිදා අදාළ රාජ්‍ය බැංකුව වෙත පැමිණ තම ගිණුමට බැරව තිබූ රුපියල් කෝටි 3ක මුදලක් ප්‍රථමයෙන් රැගෙන ගොස් තිබූ අතර ඉන් රුපියල් කෝටි 2ක් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ශලීර මොනසිංහ මහතා වෙත ලබා දුන් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. අදාළ බැංකු ගිණුම අත්හිටුවා ගනුදෙනු සිදු කළ සෙසු සැකකරුවන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබූ පසුබිමක ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලීර මොනසිංහ මහතා ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කරන අතර එහිදී අධිකරණයේ නියෝග කළේ සැකකරු හෙට දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.
මෙයතර ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සිය සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා විසින් සිදු කරන ලදයි චෝදනා එල්ල වී ඇති ගනුදෙනු පිළිබඳව තම සමාගමේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. රජයේ අයිතිය යටතේ පවතින සමාගමක් වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම දැඩි නියාමන රාමුවකට යටත්ව තම ව්‍යාපාර කටයුතු සිදු කරන බවත් අධ්‍යක්ෂ මණ්ඩලයක පාලනය යටතේ ක්‍රියාත්මක වන විධිමත් ව්‍යාපාරික හා ගිණුම් කරන පටිපාටීන් අනුගමනය කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මෞබිම පුවත්පත වෙත අවධානය යොමු කිරීමට මෞබිම පුවත්පතේ ප්‍රධාන පුවත්පත් සිරස්තලයේ ඔස්සේ අද දිනේදී කරුණු වාර්තා කරන්නේ මෙන්න මෙම සිදුවීම සම්බන්ධයෙන් මගෙන් ප්‍රශ්න අහලා වැඩක් නැහැ අගමැති කොමිසමට කැඳවන්න මේ විදියට ප්‍රකාශයක් කර තිබෙන්නේ ආර්චුන් මහේන්ද්‍රන් කියලා තමයි මෞබිම පුවත්පත වාර්තා කර තිබෙන්නේ තමා මහ බැංකුව බාරගත්තේත් මහ බැංකුව බැඳුම් කර වෙන්දේසි ආරම්භ කළේත් අර්ථසාධක අරමුදල හා අනිකුත් කරුණු සම්බන්ධයෙන් විවිධ තීරණ ගත්තේත් මහා බැංකුව බාර වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයන්ට අනුව බවත් එවෙවින් මේ සම්බන්ධයෙන් ඔහු කැඳවා ඔහුගෙන්ම විමසිය යුතු බවත් ඊයේ බැඳුම් කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදී හිටපු මහා බැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා තමයි මේ විදියට කියා සිට තිබෙන්නේ. ඒත් එක්කම ඔහු එසේ ප්‍රකාශ කර සිටියේ ජ්‍යෙෂ්ඨතම අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දපුල්ද ලිවේරා මහතා විසින් දිගින් දිගටම ඔහුගෙන් නගන ලද හරස් ප්‍රශ්න හමුවේ පිළිතුරු ලබා දෙමින් කියලා තමයි මෞපිම පුවත්පත ඒ සම්බන්ධයෙන් බැඳුම් කර සිදුවීම සම්බන්ධයෙන් එම පුවත වාර්තා කර තිබෙන්නේ. ඒ සමගින් දේශීය මාධ්‍ය නාලිකාවක් වූ දෙරණ ප්‍රධාන පුවත් විකාශය තුළින් මේ පිළිබඳව වාර්තා වූයේ මේ විදිහටයි. අධිපති අර්ෂුන් මහේන්ද්‍රන් මහතා සාක්ෂි ලබා දීම සඳහා අදත් බැඳුම් කර කොමිසමට පැමිණි අතර ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් දපුලද ලිවේරා මහතා හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න විමසුවා. 2016 වසරේ මාර්තු 28 සහ 30 යන දිනයන්හි රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමග හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැත්වූ රැස්වීම සම්බන්ධයෙන් අර්ෂුන් මහේන්ද්‍රන් මහතා දැනුවත්ව සිටි බව දපුලද ලිවේරා මහතා සාක්ෂිකරුට යෝජනා කළා. ඊට පිළිතුරු ලබා දෙමින් මහේන්ද්‍රන් මහතා පැවසුවේ එවැනි රැස්වීමක් සම්බන්ධයෙන් තමා කිසිවක් නොදත් අතර ඊට කිසිදු මහ බැංකු නිලධාරියෙක් සහභාගී වූ බවට වාර්තා නොවුණු බවයි. අනතුරුව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා හිටපු මහ බැංකු අධිපතිගෙන් විමසා සිටියේ රවි කරුණානායක මහතා පදිංචිව සිටි නිවාස සංකීර්ණයට මුදල් කිවා ඇත්තේ අර්ෂුන් ඇලෝෂියස් මහතා බව දැන සිටියේ දෙයන්නයි. ඊට පිළිතුරු ලබා දෙමින් හිටපු මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ තමාට එය දැනගන්නට ලැබුණේ කොමිසමේ සාක්ෂි විමසීම අතරතුරදී බවයි. භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමේ ඍජු ක්‍රමවේදය නවතා දමන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ අයයි පැවසෙන උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් දපුලද ලිවේරා මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියා. එහිදී අර්ජුන් මහේන්ද්‍රන් මහතා සඳහන් කළේ ඍජු ක්‍රමවේදය නවතා දැමීමට එකම හේතුව අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් නොවන බවයි. සමකින් සූදානම් කැටි විරාමයක් ලබා ගැනීමට විරාමයෙන් අනතුරුව හමුවෙමු අනුසිරස්තල සමගින්. දැන් සිලන් බැංකුවේ NRFC සහ RFC ගිණුම් හිමියන්ට ප්‍රතිලාභ. ශල්‍ය කර්මයකදී රුපියල් ලක්ෂයක් දක්වා විවාහයකදී රුපියල් 40,000ක් දක්වා බර උපතකදී රුපියල් 35,000ක් දක්වා තරු පන්තියේ හෝටල් නිවාඩුවක් අක්ෂි ශල්‍ය කර්මයකදී රුපියල් 25,000ක් දක්වා රුපියල් 10,000ක් දක්වා SLB FE ගාස්තු ආපසු මෙම සියලු ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඔබත් අදම සෙලාන් NRFC හෝ RFC ගිණුමක් අරඹන්න නැතහොත් තිබෙන ගිණුමේ ශේෂය වැඩි කරගන්න සෙලාන් බැංකුව සුහදහදක් ඇති දේශීය බැංකුව ලෝකයේ කුමන තැනක ඔබ රැකියාව කළත් ඔබ දුක් මහන්සියෙන් උපයන මුදල් හැකි තරමක් පහසුවෙන් ඉක්මනින් සහ ආරක්ෂාකාරීව ශ්‍රී ලංකාවට එවීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමග NRFC ගිණුමක් අරඹන්න. ඔබේ මුදලට සහ පොලියට 100%ක පූර්ණ රාජ්‍ය වගකීම විවිධ ප්‍රතිලාභ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ NRFC RFC ගිණුම.